लाइवागे तुर ऐतर आवे मा ससर पूरा पैतुसे प्रिय मल कुबुदा आदले अलुय माई की रुई वागे हम दाम थोपित बांधु हम दाम इरिदा एकोलाही नंदोला आवे नेका මේ වාසනාවන්ත වැඩසටහන ආරම්භ කරන්න යන්නේ. එහෙමනම් කතාබහ වුමනා නැහැ. හැමදාම සතුටු වෙන්න පුළුවන්. වැඩ කරලා නිදහසේ ඉන්න මොහොතක අද ඔබට මේ වාසනාවන්ත වැඩසටහනේ ආරාධනා කරා ඉතාමත්ම වටිනා චරිත දෙයකට මෙරටේ වාසනාවට අපේ වාසනාවට सिंगल सिनेमावे वासनावट पैयू सिंगल सिनेमावे नीली रजना मारणी फोंसेकाट मासितिया मगदने पाया दिन विमानिन उब एव दिन्नत माहदवत मल्लो अक्तला इतरु इडन अपि खावुद में तेंट इंदवान एक मगे वासनावट उबे वासनावट मैं स्थान इधर अहुरांड सामान्य मंग हितने विद्यट एम एक पाठ मत नमु मा कैंदवनवा एवकट सिहन कुमरा किन नामे वलंद वासनावंत रंगधर सनत गुणतिलक ओबट आसा वे पाया वैसी न माया वे फेया ऐसे सिनाद पीतल में जितो नी पन दे मत अवलंग वेला वे आमे මයන වැඩසටහන නඩත්වට ඇත්තටම මාලනී ඔබතුමිය ඒ වගේම සනත් ඔබතුමා පැමිණීම මගේ මේ වැඩසටහනටත් වඩා කැන් ටෝක් විත් බන්දු වැඩසටහනටත් වඩා මේක ආරම්භ කරපු දවස් ඉඳන් අද වෙනකන් ඒ විඳපු සතුටටත් වඩා සතුටක් මම උජ්ජලිකව වැඩසටහනට අමතරව වින්දා මොකද හේතුව ඇත්තටම ඔබ දෙපළ මා දන්න කාලේ ඒ වගේම හෙළ සිංහල සිනමාවට අපේ තරු විශාලතෝගේ බිහි වුණා ඒ කාලේ ඉඳන්ම මම දන්නවා අපි මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බිහි වුණා නමුත් මේ අද මේ ඔබ දෙපළ ටොක් විත් බන්දු වැඩසටහනට ගෞරවණීය ආරාධනාව පිළිගැනීමම මේ වැඩසටහනේ ආලෝකයක් මම අහන්න ආසයි මානන පොන්සේකා තුමිය ඔබ තුමියගේ මේ ඒ වාසනාවන්ත බිහිවීම ඒ ගම්මානෙත් එක්ක කිව්වා නම් ඔබ තුමිය ඇත්තටම ඉතින් මේ අපිට අද මේ තත්ත්වය දක්ව විශේෂයෙන් මට මේ වෘතියේ මේ තත්ත්වයට එන්න මට මගේ දෙමව්පියෝ දෙන්න තමයි මූලික වුණේ විශේෂයෙන්ම මම ඒ දෙන්නට තමයි පින් දෙන්න ඉතින් ඇත්තටම මම වගේ චරිතයක් ලංකාවේ මේ අපේ පොඩි රටේ සිනමාවට ඒගොල්ලෝ ඉතින් දායාද කරා हरला बालन को हरी सतुट दिन मुकद मालनी फोन से एक आगे ऐतिकार्य हरी सतुट उत्पत्ति हॉस्पिटल पत्यंगल तीन कासल तीन तव तीन मे मास्पिटल तीन एक
ඒවයි මොන වගේ ස්ථානයකද බිහි වුනේ මෙහෙම නැත්නම් ගෙදරද එහෙම නැත්නම් අයියෝ නෑ ඔය ඒ කාලේ ඔය හොස්පිටල් අරම මම හිතන්නේ අපේ අම්මලා දන්නෙත් නැතුව ඇති මං හිතන්නේ ඒගොල්ලෝ කියන විදිහට මං ඉපදලා තියෙන පෑලියගොඩ කැලණි ගඟයිනේ තියෙන සාමාන්‍ය නිවසක ඉතින් ඒ වෙලාවේ වටේටම හොඳටම ගම් වතුරෙන් යට වෙලාම තිබුණා තියෙනවා ඒ වෙලාව ගිහිල්ලා ඉතින් අර දැන් උපත්ති වෙලාව අරගෙන හඳහන හදනවනේ හඳහන හදනකොට මේ ඒ අර හඳහන් හදන ගුරුතුමා හදලා දීලා තිනවා මේ මේ මෙහෙම මෙහෙම මේ පින් උපදින පින්වත් කුමරුවා හට කියලා කොල්ලෙක් ඉපදිලා තියෙන්නේ එයාගේ වෙලාව හැටියට පස්සේ ආපහු කිව්වා නෑ නෑ ගෑල් ළමෙක් ඉපදුනේ කිව්වා ඊට පස්සේ අදටත් හඳහනේ උඩින් තිනවා ඒ කපල උඩින් කුමරිය කියලා ඉලා දෙන්න ඉතින් ඒක තමයි ඒ කාලේ තිබුණ තත්ත්වය जीवित गमने मंदान्वा विशाल सुंदर अभिमाननीय प्रश्न हरस प्रश्न नॉर्मल प्रश्न नूर प्रदेश සිහින කුමරා කියන නාමය ඔබ බලෙන් ගත් එකක් නෙමෙයි මම දන්නවා ඒ යුගයේ ඕක මට ඇහෙනවා ඕක ඇහෙනකොට මම බලුවා මොකද්ද මේ සිහින කියලා ඊට පස්සේ මම හොඳට බැලුවා ඇත්තටම සනත් ගුණතුංග තුමාගේ මූණවර ඒ දවස්වල මම ටිකක් බලනවා මමත් ඔය 71 72 73 75 76 80 ඔය කාල වෙනකොට ඇත්තටම බලනවා මේ මොකද්ද මේ සිහින කුමරා කියලා මේ නාමයක් පට බැඳෙනවා මේ එහෙම වෙන්න බෑනේ මෙයාගේ බලන්න ඕන මූණ කිය හොඳට බලනවා මේ හම්බෙච්ච වෙලාවටත් බලනවා සනත් හොරෙන් මම හොඳට ඇස් කන්නාස්තිය මොකද්ද මේ සිහින කුමරා කියලා මේ අයියා කොහේ අනිත් කට්ටිය සිහින කුමරු නෙවෙයිද මොකද්ද මේ මේ හත්ති ලවෝගේ කිය මම බලාගෙන යනකොට මොකන්තෝ එකක් තියෙනවා මූණේ ඇත්තටම සනත් ඔබතුමාගේ හේතුව ඒක මට තාමත් තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක අපි පස්සේ හොයාගමු ඔබගේ उत्पत्ति वासनावंत मेवन दर्वे मेपियां पिंसिद बिहेला अमीदातीट सिनेमा अमरा स्तूतिवंतवा पेर बब हेम को ये उत्पत्ति वासना नोरी आरंभ विधि मेम मे अवस्था तुम्हें सतोषवेनवा मे वेडसरहन सहभाग्यवेन्द लीमें मुखद मे वेडसरहन राष्ट्रीय संबंध उना मे वडसटहा मठ विशेषात्न बंधु एक अभी कथाकोट किमु दब आहपु प्रश्न उत्तर देनवा ना थिंग अतर मम तद मे पुटे वाड़ी वेला मगे अम्मा सिद्धवेन्द ओन माव सिनेमाव करा योमु नोकला ओंट हम विलेम अवश्य विलातिबुने रटट फलदाय पुद्गले मुनान सिंह अतिकर थिंग एक दैवे मगि मे पेत्रावा थिंग महानुवर प्रदेश ताम सुंदर तनकदम जीवत्ने पत्ति थिंग एगे मगे मव सहपियाट ओंगे विवाह पास मुलिम हम बेच दारुआ नति वेलतीन बस आ दारु लबे केला दोस्तर केलाने थिंग और दोलह कट दहातुन कट पास तमय हम बेच लमे तमय मम थिंग ඒ තින් අම්මා මුගක් වේදනාවකුත් ඉඳලා තිනවා ඒ තදත් මම පින්දෙනවා මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් මේක වාසනාවන්ත අවස්ථාවක් මම ඒයි කියලා පස්සේ කියන්න ඉතින් මේ ගමන මෙහෙම ඇවිල්ලා කිසියම් ආකාරයකට මේ රටට යම් විදියකට සේවයක් කරන්න ලැබීම ගැන රයිට් එතකොට මාන්නේ ඔබ තුමිය ඇත්තටම මේ ගෞරවනීය පාසලකට ආරම්භ වුණා gederi मोंटिसोरी हो पेरपासल हो ये आरंभ कर पुकाले सीमा वे मनोपासल कर द आरंभ अध्यापन मट्ट में गावे मुलीम नुगे गोड़ सामान्य पड़ी पासल अतिपुना एक तमाय मामा मुलीम पटांग अति इंट पास से मरे अंतम मतकाई तातमा होड़ी पांती टेरल वाला गेदर यानोट मंग कैग कहाँ एंडुआ आप हो यान नोनी केला ये अंतम मतके तीनों इट पास से तरमा मट
මතකම ජීවිතයේ හැම දෙයක්ම පටන් ගත්තේ තමයි ඉතින් කැලණිය ගුරුකුල විද්‍යාලය. එතනදී තමයි ඉතින් මේ හැම දෙයකටම අම්මා තාත්තගෙන් පස්සේ හැම දෙයකටම අඩිතාල වැටුනේ මගේ විද්‍යාලය. මගේ මුල් පටන් ගැම්ම කියන නම් මට වේදිකාවකට පොඩි ගීතයක් හරි කියන්න මුලින්ම ලැබුණේ තිලකරත්න ටීචර්. තිලකරත්න මිස් ඉස්කෝලේ. ඉස්කෝලේ. එයා තමයි මාව ගීගම. ඒ පාසලත් ඔය මේ ගුරුකුල විද්‍යාලය. එයා ඒකේ තමයි මාව තෝරගත්තේ. මේ ගීතයක් ගන්නවා කියන්නේ ඒ කියන්නේ මුල් ඉඳන්ම කවි අරවම පන්ති කරගෙන එන්න තියෙ නෑ පොඩි පොයම් ඉතල සමිති තියෙනවනේ පන්ති සමිති. ඔව් ඒ සත්‍යන්තේ. තියෙනවනේ. සමිති කියන කොටත් දැනටත් බයයි. ඒ වේ ආලප් කර කර ඉන්නේ. නෑ නෑ සමිති කියන කොට හැමදාම දාග සින්දුවක් කියන්න කියනවනම් හා කතාව පවත්තන්න කිව්වහම ඉස්සරහම තියෙන බංකුව අල්ල ගන්නවා කකුල් දෙක ගිඩි ගිඩි ගාලා ගහනවා. අදටත් ඒක බෑ. ඒක ඇත්තම ඒක කරගන්න බෑ කතාව පවත්තන්න කිව්වම. ඔන්න ෆිල්ම් එක කතාව පවත්තන්න කිව්වත් නෑ හොද්දට කතා කරනවා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. ආසයි ඔබ පාසල් යනකොට මට පේනවා වගේ මම දැකලා නෑ. මට පේනවා මේ බොහොම අර මේ අහිංසක ගවුම ඇඳගෙන ගෙදරින් පිට වෙලා පාසලට යන වෙලාවේ බිම්බලාගෙන පොට් ටිකක් තරන් ඔය පුටු උලක තියාගෙන කකුල් ඇම්බරිලා ආදරයක් නෙමෙයි ඉන්නේ නිකන් නිකන් නන්නත්තාර මොකක් දෙකක් ඇවිල්ලා ඔහොම යන්න ඕනමයි කියලා හිතනවා මොකද ඒ ගැන කියන්නේ මම ෆලෝ කරලා මේ ආදර සම්බද ගන්න නෙමෙයි නිකන් යනවා නිකන් ඔහි යනවා කොහොමද නෑ බලන්න ඕන මං අද ඉස්කෝලේ යනවා අර කෙල්ල මාර වැඩක් මම දැක්ක කොණ්ඩෙත් දැක්ක මරින් මරින් බලන්න හැබැයි තේරුමක් නෑ එහෙම එහෙම සිද්ධියට මුහුණ දෙන්න ඇති නේද මාළනේ ඔබ දන්නේ නැනේ මොකද මං ඔරෝගෙන බිම්බලාගෙන යන්නේ ඔරෝගෙන ඒ අලුත් එක මං හිතුවේ බිම්බලාගෙන විතරයි යනවා ඇති ඔරෝගෙන යනවා බලපල්ලක් අම්මට කියනවා එන්නපා ඒ වගේ නතුව නිකන් ඒකයි අනිත් එක පැයට හැතම 100ක් විතර වේගෙන් යන්නේ ඒ කාලේ මට ඇහෙනවා ආ රොකට් රොකට් කියනවා මොකද මෙච්චර වේගෙන් යන ඉස්කෝලේට පොඩි ටික දුරයි තියෙන්නේ ඒ දුර ට්‍රස් ගානකට ඉස්කෝලේට ගිහලා නැවතින්නේ කොළු කුරුට්ට මානණීට ගියා වගේ කෙලි කෙලි චූටි ලෝලි ළමයි මේ ළමයා එනකම් බලාගෙන ඉන්න කාලයක් තියෙන්න ඇති නෝර කියලා මට හිතෙනවා මොකද හිතන්නේ ඒ ගැන ආරම්භක ඉඳන් එහෙමයි ඒක නම් අනේ ඉතින් ඒක නම් ඉතින් බන්දු මට කියන්න දෙයක් නැහැ හැමමම තමයි නේ අනේ ඉතින් හැමමම තමයි ඉතින් ආව තමයි මම බන්දු ඊට වඩා වෙනස් එක මොකද මේ අර මම මුලින් සදාහන් කරපු විදිහට මගේ මවයි පියයි අතර ඒ කියන්නේ මමත් වුණුත් අතර තිබුණා වූ පරතරය પરම්පරා දෙකක පරතරයක් වෙන්නේ කොහොමත්ම නමුත් ඒ පරතරේ සාමාන්‍යයෙන් වැඩි එතකොට මේ අපිව හැදුවේ බයගන්වලා නෙවෙයි නමුත් බොහෝම ගෙදරට කිට්ටු කරලා වගේ ඒ නිසා ඔබ විශ්වාස කරයිද කියලා කියන්න අමාරුයි මේ මම බොහොම ලැජ්ජාශීලී පුද්ගලයෙක් පොඩි කාලේ ඒ කියන්නේ මම මගේ පන්ති වාර්තාවල ලියලා තියෙනවා හැම දෙයකටම ලකුණු ගන්නවා බොහොම හොඳයි කියලා විශේෂ කරුණු තියෙනවා විශේෂ කරුණු වල තියෙනවා මේ ඉදිරිපත් කිරීමේ ගතිය අඩුයි කියලා එතකොට මම නළුවෙක් වෙයි කියලා හිතන්නවත් පුළුවන් නෑ ඉතින් මේ අද දවසේදී දැන් මේ අපේ සාකච්ඡාව නංගිත් බලාගෙන ඉඳීනේ මගේ නංගිගේ යාළුවෝ තමයි උත්සාහ කරේ මාව ඒ වගේ නොමග තත්වකට ගේන්න නොමග කියන වචන කියන්න හොඳ නෑ නංගි බලයි නංගි බලයි ඉන්නේ නෙවෙයි මම කියන්නේ දැන් මේක සාමාන්‍ය ඔබ වෙලේ කරලා පෙන්නවා වගේ තරුණේ කියන්නේ ගැටවරයෙක්ගේ ගැටවරියකට ඇති වෙන්න පුළුවන් සොඳුරු කාලේ සොඳුරු කාලේ ඒ සොඳුරු කාලේ මේ ඉත පාඩම් වලටත් ඉත දක්ෂ විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යෙක් විදිහට මාව සම්බන්ධ කරගන්න උත් අපේ අම්මා ඇවිල්ලා ගුරුවරියක් සෑහෙන තදයි ඉතින් ඒ කිසිම දෙයකට මට එහෙම අනුබලයක් ලැබුණේ නැහැ හැබැයි වාසනාවන්ත ඉන්න බැරිම වයසක ඔහොම හිටියා කියන්නේ සනත්තුමා මේකනම් ශ්‍රේෂ්ඨ බුද්ධිලෙක් මොකද මට මගේ ජීවිතේට අවුරුදු 10න් පස්සේ එහෙම ඉන්න හම්බෙලා නැහැ. يعني අපි හුතුයි මම කොන්නන්ටේ කෑ ගැලසන් ජොසප් කොන්නන්ටගේ ආදරය කරේ නැහැ. සෙන් මේරිස් කෑ පැත්තේ සෙන් ජොසප් කොන්නන්ටගේ මෑ පැත්තේ මං ආදරය කරේ නැහැ නිකන් එන පෙරේතයි ලස්සන ගවමක් හොඳට මැදලා යනකොට ඒකට මට කවදාකවත් ආදරේ වෙන්නේ නැහැ මං කළු පාටයි ඉන්නේ. මේ කිරි කෝපි වගේ කිසි තීරි තේරුමක් නැහැ නිකන් කටුස්සෙක් වගේ පිටක් මං කැතයි අතන පොඩි කාලේ මෙච්චරවත් මේ පෙනුමක් නැහැ. පව්. ඉතින් හරි දන්තවල ඉතින් ඒ අතරතුර ඔබ ගන්තම සිනමාව පැත්තට වඩා මේකට යොමු වීම කොහොමද?
ඒක අධ්‍යාපනයෙන්මද විශාල හම්බයක් බඳු. ඒ කියන්නේ මම ඒ පාඩම් කටයුතු වලට අති දක්ෂයි. ඔය වකවානුවේ මම සාමාන්‍ය පෙළ විභාගයේ විදුහලේ හොඳම ප්‍රතිඵල ඊට පස්සේ උසස් පෙළ කරනවා. උසස් පෙළ කරද්දී අනිත් අයට මේ කියලා දෙන එක පවා කරනවා. ट्यूशन देने का पवा कर इतकोट एम इनकोट बंधु मे प्रतिपल आवाम दंगो दीन इसको इसको बुनाब हेम पलात कि यम सीमित पिरीसोर नम कोल महानोर यापने वे प्रदेश वाले जनाकीर्ण प्रदेश वेड़िंद विश्वविद्यालय अन पिरीस वेड़े नम नमुत् गंबद प्रदेश वलिंग यम प्रमाण तोर गण एक खिलिम हनुन्वादीम के ඒ අපි විභාගයට මුණ දුන්න අවුරුද්දේ ඒ හින්දා හොඳ ප්‍රතිඵල ගත්තත් මට විශ්වවිද්‍යාලයට යෑම අහිමි වෙනවා. එය මට විශාල විදිහට මගේ ජීවිතයට බලපානවා. එතකොට මම ඒ අවස්ථාවේ උත්සාහ කරනවා තව වෙනත් රැකියාවක් කරන්න. මොකද දැන් ඒ වෙලාවේ හුඟක් වෙලාවට පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන මේ විවෘත ආර්ථිකයත් ඇවිල්ලා සාමාන්‍ය පෙළ විෂයන් 7ක් සම්මාන 5ක් සහිතව මම උසස් පෙළ විෂයන් 4ම පාස් වෙලා තියෙද්දී मंगिताम पास मट अन्न पुलवाइक वेन्नी मम ये अवस्था तम कोलमटे नोब क्यूवागे निरंतर मे अदत् लंका वेतिबेन विशाल समागम राष्ट्रीय सम्मुख परीक्षण उठेनो रजे सम्मुख परीक्षण उठेनो मट मत वनजीवी अमात्यांसे माव तोरा बलनो मे पुद्गले वेड़ूर अध्यापने स्थिर रेकियावक सदा के बंदवागिनी मे पदन में आटते बलो ना मटे तत्व अहिमी ये अवस्था तम गेदरी देवनी मता विभागे नौकरन निशा दडी ए आगे बलपैम सह ए आगे अप्रसाद मैं इट बस कोलमट आबूति मट रसावा कुहुमारी वागंट पुलवांग वे के विजय धर्मश्री महत्य दालती सिटुकुमरियो चित्रपटी सन्ध नलुवे एक मम दान एप्लीकेशन का कोलमटे मे बलापुर मे नलुवे बलापुरुति कोलमटे मे बलापुरुति कोलमट हिम एनवा अविल ये सिटुकुमरियो चित्रपटी सम्मुख परीक्षण मम यवेन वहाँ एक मम तेरेन वहाँ ये तेरुन विलाह तम मम कल्पना कर दैयनी दम मुखद करेरुना ओ तेरुना दम मुखद करवां बंधु विला असूवा पितर इन फलवेनी दह दिन अतर मम आना याम विजय धर्मश्री महत्य इन चमींद बेर महत्य न बलन बलल गत्तक मम विजय धर्मश्री मे ये बल्दी आगे वह रूसिट ने अंडो अय या हरी हरी मैं हिम अवंको की मंके नो नै मम रंग पांडा नै 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 क्या कि मम्मे आव किसी के निक मे अव तक से रुकर नौने वे मित्र मे अट पास मैं उत्ता मे एडवांस आगे बल कुछ मे 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 आव मे आप मे गुला अम्मल तात आप दुस्क मेल मे मे कट गन ओम की मम की नैम रंग पांडा सही कुल बट इंडा सही इट पास मं करो ममे अम्मा कार तेरेनो तेरुना मट की पुड पेतकटेला इंडकेला इट पास अरे इंटरव्यू की इक्मट इक्मट एवेनो कुलपाट कार नोना बहनो बेहल ऐनो एनकोट मम इसल मेम बल इट पास मित्र मंगरा इंडे तनपट कलबल वेनो कौदे मालनी पंच मालनी पंच अतन अरे सम्मुख परीक्षण करना मेम बलागने हर विश्वास बंधु मेके इतने हिटी आएगी विस्तक विशिपाकर आर इंटरव्यू करपु नती है उम पार्ट बेहल इंटरव्यू कर माली पंच अब दीला को दर्शन कर මම හිතෙන් සන්තෝෂ වෙනවා. ඇයි මොකද අර පාර්ට් වල ඒ විශ්දේ ඒ ඒ ඒ ඒ වෙනකොට මාල්නි පොන්සේකා මැතිනිය අවංකව මම කියන්නේ ශ්‍රී ලංකාව අපි දෙලිම පහදලියොම කියන්න ඕනනේ ලංකාවේ කලාකරුවන් අතර පිනට පහළ වෙච්ච කලාකාරියක් නෙමෙයි. එතුමිය විසින් ගොඩනගාගෙන තිබුණු ඒ මොකක්ද එකට අපි කියන්නේ ඒක ප්‍රතිභාව කියන්නත් බෑ. ගොඩනගාගෙන තිබ්බ වාසනාව. වාසනාව සහ රශ්මියක් තිබුණා. लंगतिया
සහ එයා දැන් ලොකු ළමයෙක් කියන එකට කරලා ඉවරයි කරලා නෙවෙයි ඉන්දියාව සහ රුසියාවේ හොඳම නිලිය සම්මාන දෙක අරන් ඉවරයි ජාත්‍යන්තර සම්මාන ඉස්සලම රංගපෑම කියන්නේ ඉතින් අර විශ්ස දුවනවා නෙවෙයි මම හිතන්නේ යන්නන්න තර වෙන්නේ ඊට පස්සේ ඉන්ටර්වියු ටික ඉක්මන් ටිකම මට අඬ කිව්ව ආපහු ඊට පස්සේ මං මගේ වැඩේ කවුද කියන්නේ මේ විජේධර්මස්ත්‍රි පණිවිඩයක් මේ දැන් ගුණතිලක කියලා කිව්වේ ගුණතිලක අපි මේ චිත්‍රපටියට තෝරා ගන්න හිතනවා ඔයාව ඔයාව තෝරා ගත්තොත් මේ චිත්‍රපටියේ ප්‍රධාන නිල් චරිතය රඟපාන්නේ මාන්නි ෆොන්සේකා කියුවා ඒක ඔබගේ ඉදිරියේ දැන් ප්‍රකාශ කරනවා ප්‍රකාශ කරා විජේනන්දිරතුමා ඔව් මේ 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 විජේධර්මසේන ඔව් දනුත් මගේ මේ හැරි අල්ල බැලුවොත් රත් වෙලා වගේ වෙන්න බුණ වෙන්න බුණ ඔහොම රත් වෙන්න ඕනේ නැහැ මම නිකන් මොකද්ද වගේ වුණා මට ඇත්තට ඇතේ බුණ මෙතන නිකන් මේ මබුතු වර්ණ නැ ඊට පස්සේ මම ඉතින් නිකන් හෙඩියා දැන් මේ ගුණතිලක අපි එයාටත් පෙන්න තව පාරක් මේක කරමුද බඳු හීන්දාඩි දැන් මේ වෙලාවේ නාඩි දෙකක් කල්පනා කරා දුවර සුදර්ශීක හරහා දුවලා ගිලා පාරේ අරුන් දුවලා ගියා වගේ යනවද නැත්නම් රඟපාන රඟපානද කියන්නේ ඒ පරීක්ෂණය මූණ දෙනවද කියලා මූණ දුන්නා දීලා ඉවරලා තාපෝ මිතු වීදියා බැලුවා බිම් බලාගෙන ඉන්නවා ඇච්චරයි ඊට පස්සේ මම දැන් නම් ඉතින් මාව අර හරියට මේ මෙරික රවුන්ඩ් එකේ ටිකට් එක අරගෙන කතුරුන්චිලවට නැගලා වගේ ඔව් ඒ මෙහෙ කලන්තෙදි කියලානේ මෙහෙම යන එකේ මෙහෙම යන තනි කෙලින් හිට ගන්න බෑ හිට ගන්න බෑ ඊට පස්සේ දැන් කිව්වා දැන් අපි මේ කැමරා ටෙස්ට් එකක් කරන්න ඕන අර මොකද්ද ෆොටෝජෙනික් කිය මංගම යා කැමරා ටෙස්ට් බෑ මේ ගෙදර යන්න ඕන පොඩක් පොඩක් ඉඳලා යන්න සෝම්පල් නන් රෝල් කියන පොඩක් ඉඳලා නෑ නෑ කැමරා ටෙස්ට් බෑ කැමරා ටෙස්ට් බෑ කියලා මම ගියා යන්න ඊට පස්සේ මේගොල්ලෝ මාල්නීගේ රසාදරීගේ ෂූටින් තිබුණා නුවරඑළියේ ඒගොල්ලන්ව යවලා විජේධර්මශ්‍රී සමිඳ පෙරරයි මහරෑ 12ට විතර අපේ ගෙදර ඇවිල්ලා ඔයා එනවද නැද්ද කරුණාකරලා කියන්න කියලා කිව්වා. ඉතින් එහෙම තමයි ආවේ. මට අවශ්‍ය වෙලා තියෙන මේක කාර්කෙන් බැස්ස සුදර්ශිකේ. සුදර්ශිකෙන් බැහැලා මූණෙන් පෙන්වෙන්නේ නැති වුණත් කොහොම පෙන්වෙන්නේ නැති වුණත් දැන් මේ දැක්කනේ මුලින්ම. ඒ හිතෙච්ච දේ මොකද? විජේධර්මශ්‍රී තුමාටත් ඉස්සෙල්ලා මේ මම ගියා යනකොට කට්ටිය ගොඩක් හිටියා මම ඇතුළටම ගියාම මට වාඩි වෙන්න කියලා මේ අපි කීප දෙනෙක් තෝරගත්තා එතනින් කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඉන්නවා අපි පොඩ්ඩක් එයාට රඟපාන්න කියලා බලමුද කියලා මම කෝ ආ හොඳයි හොඳයි බලමු කියලා පස්සේ එන්න කියලා රඟපාන්න කිව්වා හැබැයි පොඩ්ඩක්වත් පෙනුන්නේ නැහැ මූණෙන්වත් ඔයි කියපු තරම් කිසිම චකිතයක් තියුන්නේ නැහැ බොහොම ස්ටඩීවට මම රඟපාලා පෙන්නවා ඊට පස්සේ මගෙන් පස්සේ ආවෝ දැන් මේ තෝරගත්තා අතරින් වෙනසක් තියෙනවා ඕ මංක විශේෂත්වයක් තියෙනවා අපි එයාට මේ විදිහට මෙහෙම කිව්වොත් හොඳයි අඳින විදිහේම කිව්වොත් එතකොට ඔබට ඔබ මුලින්ම මේ ගමන වගේම තල්ලු වුණාන මේ අපේ මේ වාසනාවන්ත ඉන්ඩස්ට්‍රි එකේ ආරම්භ තප්පරේට ඒ මොහොත මට මෙහෙම ඒ තල්ලු වුණා විදිහ දැන් මේ ඇතර සනත්ට වැඩි මට වෙනස මගේ ඉස්කෝලේ ඉඳලා මට තිබුණානේ පොඩි ආභාෂයක් කියලා තිබුණා ඊට පස්සේ මම පිට වේදිකාවට මට යන්න උනානේ ඇතරේ වේදිකාව කියන එක මට විශාල පාසලකට ගිහිල්ලා ඉගෙන ගත්තා වගේ අර කෙනෙක් සාමාන්‍ය වචන කියනවා සබකෝලය කියන එක මෙහෙමයි කියන එක නමුත් වේදිකාවෙන් එහෙම පුහුණුව තිබුණට සෙනග ඉස්සරහා ඔඩියන්ස් එක ඉස්සරහා එක්කන නමුත් අර කැමරා එක කියන එක ගැන කිසිම දැනුමක් තිබුණ නැහැ ෂූටින්වත් දැකලා නැහැ නලු නිලියෝ දැකලා තිබුණේ නැහැ දැකලා තිබුණේ එල්එම් පරමහත්මයාවත් ක්‍රිස්ටිනා පරමහත්මයා ඒ දෙන්නා විතර හදිසිය දැකලා තින්නේ අපේ ස්කූල්ට ආව අපේ ඩාන්සින් මාස්ටර් හම්බෙන්න. එච්චරයි දැකලා තියෙන ෂූටින් දැකලා නැහැ. ඉතින් ඒ වුණාට කැමරා එක ඉදිරියේ මගේ කැමරා ටෙස්ට් එකක් කරන්න ඕනි කිව්වා. කරලා මට එන්නකෝ ඉතින් අම්මත් එක්ක ගියා. යනකොට දැන් ජෝ අයියත් එක්ක කාර් එකේ යනවා. ජෝ අයියයි මිස් මාස්ටර් කවුද අධ්‍යක්ෂණේ? තිස්සලේන සූරිය. තිස්සලේන සූරිය. ඉතින් ජෝ අවික්‍රම මහත්මයාත් සුගදාස් මාරසිංහ මහත්මයාත් අපි මාව එක්ක යන්න කැමරේ ටෙස්ට් එකට තිස්සලෙන් සුර මහත්මයා. ඒ අම්මා ඉන්නව ළඟ. ඔව් අම්මත් එක්ක දැන් යනවා ඊට පස්සේ. අම්මා හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ අරකට දැන් යන ගමන් ජෝ අයියා කතා කර කර එක එක ප්‍රශ්න අහලා එකපාරටම මේ මාලි මීට ඉස්සලා ස්ටුඩියෝ එකකට ගිහින් තියෙනවා කිව්වා මං අක්කා. ඔව් කිව්වා. ආ කොහෙද? මේ ආර්ටි කිව්වා. ආර්ටි. මොකද අදටත් මං ආර්ටි දැකලා නැහැ. මොකද? කඳානේ. මේ නෑ මේ වැල්ලම් පිට වැල්ලම් පිට රවිතා පෝ මහත්තයාගේ ආර්ටි ස්ටුඩියෝ අපේ ලොකු අයියා හරි ෆිල්ම් ෆෑන් එයා කියනවා ආර්ටි එක බලන්න කියලා ෂූට් එක ඇහෙනවා ඒවන් අහගෙන ඉත ආර්ටි ස්ටුඩියෝ එක ගංවතුරින් යට වෙලා මම දැකලා තියෙනවා ආර්ටි ආ මම දැකලා නෑ අදටත් නෑ දැන් මම ආර්ටි ස්ටුඩියෝ අහලා මං කිව්වා ඉතින් මං ඒ කියලා අර තත්ත්වේ වෙරගන්න ඕනේ හොඳ නෑනේ දන්නේ නෑ කියලා වෙන්නන්නත් හොඳ නෑ
කියලා ගිහලා ඉතින් ඒ ෆස්ට් ටයිම් මට දුන්නා ඒ ෆිල්ම් එකේ පුංචි බබා චිත්‍රපටියේ අමාරුම තැන. ඒ කියන්නේ මම ආදරය කරන්නේ ජොයිගේ චරිතයට. නමුත් ඒ සුදු මාමා කියන හින්දා මම ඩොමිජාවද්දන මහත්මයාගේ ඒ චරිතයට මම කසාද බඳින්න කැමති වෙන්න ඕන. එයා අහනවා මොකද කියන්නේ කියලා. ඒතර මගේ තීරණය දෙන්න අවස්ථාවක් තියෙනවනේ. මොකද එයා එතකොට මම ජොයත් එක තරහ වෙලා එන්නේ මේ. අර ළමයිගේ ප්‍රශ්නයක් හින්දා. මං කියනවා මේ සුදු මාමාගේ කැමැත්තක් කරන්න කියනවා. ඒක තමයි මට ඒ මුළු ෆිල්ම් එකේම තන අමාරුම තැන. මට ඒක සුදු මාමාගේ කැමැත්තක් කරන්න කියනවා. බොහොම සීරියස්ලි කියන්න ඕනේ. ඉතින් මට කියලා මම කරා. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඉතින් මාව පුංචි බජට් එකට තෝරගත්තේ. එහෙමනම් අපි සම්බන්ධතා මැදිරියට යනවා. සුදු මාමාගේ තව තොරතුරක් බලාගෙන. මගේ රචිනී මැනික් කුමරි සරාගි බැල්මම පෙම් ගලාවි දෑත උතුරා එන්න මහා සුපෙම් කුමරි මය පාමි සරාගි බැල්මම පෙම් ගලාවි දෑත උතුරා එන්න මහා නනික් කුමරි අමා පාමි සරාගි බැල්ම අප පෙම් ගලාවි දෑත උතුරා එන්න මහා එදා කී දේ අදත් මතකයි ඔයාටත් ඒ මගේ දෝ කුමාරි පෙම් එදා වාගේ ඔයා මට ආදරේ දෝ එදා කී දේ අදත් මතකයි ඔයාටත් ඒ මගේ දෝ කුමාරි පෙම් එදා වාගේ ඔයා මට ආදරේ දෝ මගේ රචිනී මැනික් කුමරි සරාගි බැල්මත් පෙම් ගලාවි ඈත උතුරා එන්න මා අපේ ප්‍රේමී බලේ බැඳිලා ලොවේ ගල් මුල් වඳින්නේ ගලක් ගැහුවත් මලක් වාගේ කියලායි මා සිතන්නේ අපේ ප්‍රේමී බලේ බැඳිලා ලොවේ ගල් මුල් වදින්නේ ගලක් ගැහුවත් මලක් වාගේ කියලායි මා සිතන්නේ මගේ රචිනී මැනික් කුමරි සරාගි බැල්ම රස පෙම් ගලාවි දෑත උතුරා එන්න මහා මැනික් කුමරි අමා පාමි සරාගි බැල්ම අම පෙම් ගලාවි දෑත උතුරා එන්න මහා සනත්තුමා ඔබතුමා කියන්නේ ඔබතුමාගේ මේ දැන් මං හිතන්නේ ජනාධිරයට පත් වෙනවා කියන්නේ ටික ටිකනේ එහෙම එක පාරම ස්වාංගාලයක් නැහැ මම හිතන්නේ දැනිච්ච පළවෙනි අවස්ථාවක් වගේ එකක් එහෙමයි සිංහල චිත්‍රපටේ නළුවෙක් වෙන්න මට උවමනාවක් තිබුණ නැති වුණාට මම තදබල චිත්‍රපටි ලෝලි ලෝලි එක හරි ඒ කියන්නේ කලාත්මක වේවා වාණිජ වේවා බලනවා ඒතර මගේ තාත්තත් එහෙමයි එයා නීතිඥයෙක් වුණාට එයා අපිව මමයි නංගිවේ පොඩි කාලේ ඉඳලා අරගෙන යනවා අම්මා අරගෙන ගියේ නෑ එක අවස්ථාවක දැන් ඉතින් මේ දැන් ඊට පස්සේ මම නළුවෙක් වුණාට පස්සේ ඒ වකවානුව තුල මට රඟපාන්න ලැබෙන නළු නිලියක් දැන් පළවෙනියටම හම්බෙන්නේ අංක එකේ නිලියෙක් රඟපාන්න හරි එහෙන කෙලින් ඊට පස්සේ ගඟාදර රඟපාන්න විජය කුමාරතුංග ටෝනි රණසිංහ එහෙම හුම එනවනේ එතකොට බන්දු දැන් ඔය සත්විනි දවස චිත්‍රපටිය සඳහා අපි නුවර ෂූටින් කරා එදා මගේ ආරාධන සත්විනි දවස ඔව් මගේ ආරාධනාවෙන් මාල්නී විමල් කුමාර්ද කොස්තයි අපේ ගෙදරට ආවා ආහා අපේ ගෙදර අන්න සන්තෝෂ දවසක් සන්තෝෂ දවසක මම හිතුවේ නෑ මගේ පියා ඒ විදිහට මේ රියැක්ට් කරයි කියලා ඒ කියන්නේ මේ
ඒ කියන්නේ දැන් ඒ දැන් වකවානෝ නෙමෙයිනේ වලතුරු වර්ග ගෙනල්ලා අම්මා අග්ගලා හදාගෙන ඉතින් පුදුම විදියට ඒ කියන්නේ ඒ අන්න රසිකයෝනේ ඇත්ත ඇත්ත ඒ මම හිතන්නේ ඒ ඒ දෙපළට එදා ආවිල මහා විශාල දිනයක් නේ ඔව් ඇත්තටම මාල්නීට පුදුම ආදරයක් තිබුණා ඊට පස්සේ විජය ගත්තා මේමනේ ඒක ඒක මම හිතන්නේ මට 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 තාම මතකයි ඔය ඔය කියන විදිහට නුවර කොළඹ පාරේ කස්තුරු සූඳට මම දැන් මාලනීව අරගෙන යනවා සේන සමරසිංහලාගේ මල්ලිගේ ගෙදරට යනකොට මම දැන් ඊට පස්සේ අපි ගියාට පස්සේ එනකොට එන්නේ මාත් එක්ක 8484 ෆෝඩ් කෝටිනායගේ කොළපාට මම මාලනීට කියනවා කෑගල් එනකොට රන්වල දැන් අම්මට පණිවිඩයක් කරලා තියෙනවා මාලනී පොන්සේකා මම මෙතන එක්කන් යනවා අම්මේ මේ මුතුපෝරුවේ ගැරේජ් එකට පොඩ්ඩක් පල්ලෙහාට අවිල්ලා ඉන්න මාලනීට අත වනන්න කියලා හරි පස්සේ ඉතින් බැස්සා आदर उतुरा प्रश्न है මම කම්පැනිට ගියා මෙහෙම කොල අපි ආවේ මේ කම්පැනියේ වැඩේ කම්පැනියට ගරු කරනවා ගරු කරනවා ඒ වුණාට අපි ආවේ බන්දුගේ වැඩේට බෑ කියන්න බෑ සහ මගෙත් එක්ක මේ මේකට සහභාගී වෙන තැනැත්තිය ඔව් ඒ කියන්නේ මට අදත් මතක් වෙනවානේ සුදු කුමරුව ඇත්ත ඇත්ත මේ දෙපළම අද හිටපු එක මට වටිනවා ඒ හින්දා කම්පැනියේ වැඩේ කෙසේ වෙතත් මම තමයි දෙන්නේ කොල සෙට් එක මේ කොල සෙට් එක වැඩගත් විට අතට ගන්න අරගෙන මම බොහොම සාධාරණ ප්‍රශ්න වගේක් අහනවා කරදරයක් නැහැ එක වචන දෙක තුනකින් තමයි ලියන්න තියෙන්නේ හරහාට ලොකුවට අකුලෝරෙන් ලිව්වනම් මේ ඔය ඔය පෑනෙම ලියලා ඒක මෙහෙම normal පෙන්වනනම් මේ කට්ටිය අපේ අපේ වාසනාවන්ත කැමරා මාත්‍රු ඒක ගන්නවා අරගෙන රටේ ජනතාවට පෙන්වනවා අකුරු ටික ඊට පස්සේ ඒ කට්ටිය කියවන්නේ අපි නෙමෙයි එච්චරයි තියෙන්නේ මම කරදරයක් නැහැ හරි සන්තෝෂයි සිංහල සිනමාවේ ලස්සනම නිලිය එකයි ලියන්න පුළුවන් එක නමයි ලස්සනම රංගන ශිල්පිනිය මෙතුමියන් ලිව්වා පෙන්වන්න එපා දැම්ම මං කිව්වම් පෙන්වන්න හරි සන්තෝෂයි දෙන්නම ඒක දිහා බලාගෙන සන්තෝෂයෙන් දැන් මේ වෙලාවේ භුක්ති විඳින්න නම නම භුක්ති දැන් නම භුක්ති විඳින අවස්ථාවක් දැන් පෙන්වන්න පුළුවන් සමා වෙලා පෙන්වන්න කාටද පෙන්වන්න දැන් ඕක පෙන්වන්න බෑ අම් संध्या कुमारी ना बलंदे वो ये देनना नंग नहीं वो ये देनना मैं अत्तर में मालनी मटर भी ना मैं सातुरात्ती ना वा मैं पुज्जले को मटर प्रश्न है ना मटर सातुरात्ती ना वो ये नाम लिए हुए थे लंका भी खड़वासम में नालुआ का उठ खड़वासम මේ ගෙදී අපිට ආයේ අප්‍යාජ යාජ at the moment no problem is there but any boys and any girls and any things I heard about that අදද මට normally any loaf of cab aga also there but at the moment she's of garden prince of well opposite the bank of tilon morottu නෑ නෑ ලියපු එක එහෙම නෝ නෑ දැන් පෙන්වන්න පුළුවා විජේ කුමාර තුංග අනේ අම්මේ Right. හරි එනම් පෙන්නමු දෙපළම අයිඩංගනේ සේරසිංහ තුමිය අයිඩංගනේ සේරසිංහ තුමිය මේ පිරිසට තේරෙනව නේද අපි මේක බලන්නේ නැහැ මට නම් තේරෙනවා කතා වෙලත් නැහැ මට මේක හොඳට මේ ඉගියක් වගේ මම ඉන්නවනේ මෙතන ඇත්තටම අවංකවම නිකන්වත් ඉගියක් දැක්කේ නැහැ අවංකවම ලියලා දෙනවා හැබැයි ඉතින් right තියන්න වෙනවා right මාර වැඩක් දක්ෂතම නළුවා කවුද ලංකාවේ රග 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 රයිට්
එහෙමනම් පෙන්වන්න පුළුවන් දැන් කාමිනී ෆොන්සේකා සිනමා කස්තුරි කාමිනී ෆොන්සේකා ජෝ අබේ වික්‍රම රයි කන්න වෙනසක් වුණා රයි තියන්න පුළුවන් දැන් එතකොට ලංකාවේ කටකාරම නිලිය ලියන්න ඕන නම මුකරි මුකරි हरी पेन बुलवा वीणा जयकोडी मर्सीदी सिंह मर्सीदी सिंह वीणा जयकोडी एतकोडे इक्मनिम केंतियन नलुवा काउ अमारु वेडक बलो अमारु वेडक ओ बलो गुडक मा मारु नंग इराक गान बुलवा अरे पेते इराक का इक्मनटम केंतियन नलुवा आय सनत महात्मा पेन बुलवा वचन तुन की वचन तुन की लंग दी खाने मम्मी का पुल लिया मामा टीका मटर टीका नींद दे आना वेरी गुड हमारा नहीं बालू मेरा मामा पूसांट के मती पूसांट अनेम हमारा नहीं बालंदो यार बोलो रातो में देने का तन कमा नहीं जानो वीडी सेलेक्ट मंगा जानो देखो बा मामा अवंकाई नमो इन्हों तेरी साम खारा दे वेरी चित्रपट बुराल मगे मे गीते बलांड मन टिकट यानकोट अंतिम टिकट गे मे मेनेज मत मे पाक मे गीते बलांड मन दास सर दम मे गीते महिताने अपे रसिक रसिकावे अंट आंट पुला मे मेन मे गीते दर्शन ඔබ චිත්‍රපට කීපයක මාරණී තුමියත් එක්ක රඟපාන්න හම්බු වෙන්තුරු කොච්චරද? එහෙම ගොඩක් ලැබිලා නැහැ. කීපයක්. කීපයක් තියෙනවා. දැන් එතුමිය චිත්‍රපටයක් කරන්න ඒ කාලේ උත්සාහ කරනවා. ඉතින්දි තිස්සා බේසේ කරලා ලව්ව කතාවක් ලියව ගන්නවා. කතාවක් ලියවගෙන ඒක ඉතාම කලාත්මක පැත්තට යන කතන්දරයක්. ඒ කතාව කියන්නේ කිව්වොත් ඒක අපි මාතෘකාවෙන් පනිනවා. නමුත් ඒ අතරතුර සුමිත් අමරසිංහ ඇයගේ නිකන් ගුරුවරියක් වගේ වගේම සහෝදරයෙක් වගේ තාම කිට්ටු කෙනෙක් තමයි කියන මාල්නි මේ සිංහල සිනමාවට මේ තෙක්කල් ඉදිරිපත් නොවුණු ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න කියලා මට හම්බ වෙනවා මාල්නි ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටියේ ප්‍රධාන නළුවගේ චරිතය මොනතරම් වාසනාවන්තද ඒතකොට ඒ චිත්‍රපටිය තුල මට සිද්ධ වෙනවා දැන් මාල්නි ෆොන්සේකා එක රඟපානවා හරි අධ්‍යක්ෂණය කරනවා නිෂ්පාදනයත් කරනවා අපේ සිනමා වෙනුවෙන් කවුරුත් නොදන්නා කරුණු රාශියක් කරපු තැනැත්තියක් මං හිතනවා මේ වැඩසටහනේ මම මේ කරුණ විතරක් කියන්නම් එතුමය ශ්‍රී ලාංකික අභිමානයේ තිබුණු කෙනෙක් අපි දන්නවා පයිලට් ප්‍රේමනාත් කියන චිත්‍රපටියේ සිවාජි ගණේෂන් එය අග්‍රගන්නේ දකුණු ඉන්දියානු නළුව රඟපෑවා ඔහු මට කිව්ව දෙයක් ඔහු කවදාවත් ඔහුගේ චිත්‍රපටියක ෂූටින් කැන්සල් වෙන්නේ නැහැ ඒ කියන්නේ හරියට සියලු දේ ओह हेट दर्शन तलिए अहनवा ओहू अहनवा ओहू सहायक अहनवा सीलुदे रेडी दे
නමුත් ඔය ලංකාවට ඇවිල්ලා පයිලට් ප්‍රේමනාත් කරන්න ගිහලා දවස් දෙකක් ෂූටින් නැතුව හිටියා නුවර හෝටලයකට. හේතුව ඔහුට සුපිරිපන්තියේ හෝටලයක් දීලා අපේ ලංකාවේ නිලියට සුපිරිපන්තියේ හෝටලයක් නොදීන. මම කිව්වා මේ චිත්‍රපටියේ වෙන කෙනෙක් හිටියා නම් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ අභිමානේ මාල්නි පොන්සේක අභිමානේ නෙවෙයි. ලංකාවේ නිලියකගේ අභිමානයට මේ විදිහට කරන්න එපා. ඒ නිසා මටත් ඒ සැලකිල්ල කරන්න කියලා. අන්න ඒ වගේ කියන්නේ ඒක හරී සන්තෝෂයි මං ඒවල. ඒ විදිහේ දේවල් රාශියක් තියෙනවා බන්දු. ඉතින් මං හිතන්නේ මේ මට ඒක නපුරුකම නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ඒ තමයි ඒ තමයි ඒක 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 සිවාජි කිව්වා. සිවාජි ඒක සිවාජි කියන්න එපා. මේ මෙහෙම එක යාට මෙච්ච අවහිරයක් වුණා නේ. එයා කතා කරේ මෙයාට. මං ඉන්න තැන මේක මෙයා කියන එකක් නැහැ නේ කවදාවත් බන්දු. හරි. නෑ නෑ. කියන එකක් නැහැ නේ. Come, Sri Lankan Queen. Come, Sri Lankan Queen. ඒ මයි කතා කරේ විශාල සමූහයක් මැද්දේ. සනත් කිව්වාගේ සසර චේතනා චිත්‍රපටියේ මම පළවෙනිම කරපු එක සමහරු කිව්වා අම්මෝ මේ චිත්‍රපටිය කරලා මාල්නි ඉවරයි කිව්වා. ඒ කියන්නේ එච්චරට මේ හරි බාර දුර කටයුත්තක් මම කරේ. කවුරුත් කරන්නේ නැතුව පළවෙනි වතාවට ඉන්දියාවටත් ගියා. ඉන්දියාවට රූගත කිරීම කළා. අවුරුදු ගානක් නායකට කලින් කරපු ඒ දේ මම අවුරුදු ගණනාවකට පස්සේ කළා. මොකද ඒ කාලේ ඇත්තටම සිනමාව සෑහෙන නිකන් දුර්වල තත්වයක තිබුණා 80 ගණන් වල මුල. ඇත්ත ඇත්ත. අර ඉන්දියන් චිත්‍රපටියේ මෙතුමිය සැරසිලා රංගනයේ එන්න සූදානම් වෙන මොහොතේදී රංගපාන ඉස්සෙල්ලා මෙතුමේ සැරසිලා ලොකේෂන් එකට එනවනේ. සෙට් එකට. රංග භූමිකාවට එනකොට ඒ ඉන්දියාවෙන් ඉන්න අයගේ නිකන් මේ ඇස් වලට ලොකු ප්‍රශ්නයක් නේද මේ දේහ ලක්ෂණ මෙහෙමයි අපිට මට ඒක එහෙම ඉගියක් තියෙනවා දැන් يعني බුදුමාකාර නිර්භීත චරිතයක් මං ප්‍රාර්ථනා කරනවා ඒ නිර්භීතකම තමාගේ ජීවිතාන්තයේ දක්වම තියාගන්න කියලා මොකද ඒක අපිටත් එළියක් දැන් මෙතුමිය ගිහිල්ලා ඉන්දියාවේ දර්ශනගත කිරීම මේ දැන් සිවාජි ගණේෂන්ලා කියලා එහෙම ගියපුවාම අපිට එහෙම පහසුවෙන් ලැබෙන්නේ නැහැ පර්මිෂන් අදත් ඉන්දියන් ඉන්දියාව ආරක්ෂා කරගන්නවා ඔවුන්ගේ කර්මාන්තය ඒ නිසා ඇය ගත්ත සමහර අවසර තනියම ගිහලා අවසර අරගෙන ආවා ඊට පස්සේ අපි කණ්ඩායම යනවා ඒ ගියාම මේ සමහර අවසර මදි වෙනවා එතකොට ටජ් මහල් ගව දර්ශනගත කරන්න ඒගොල්ලෝ දෙන්නෙම නැහැ නැවත වතාවක ලියුමක පොඩි අඩුවක් තිබිලා ටජ් මහල් කියන වචනේ නැතුව තිබිලා ඒ කියන්නේ මේ මුළු ප්‍රදේශෙම ඔව් හරි ඒක නිකන් හරියට මේ හිරු ස්ටුඩියෝ එකේ මෙතන වචනට අරගහම් දුන්නා ඔව් ඊට පස්සේ මෙයා එතුමිය යනවා ගිහලා ඊට පස්සේ ලියුම తీනවා දැන් ලියුම ටග් ගලගෙනලා පෙන්නනවා පර්මිෂන් දෙනවා එතකොට මෙතුමිය ඇඳගෙන එනවා ඇඳගෙන ඉන්නේ මුම්ටාස්ගේ ඇඳුම ඒ මුම්ටාස්ගේ ඇඳුමනේ ටජ් මහල් එකේ එතකොට ඒ එනකොට තමයි මුරකාරයා බිම දිගා වෙලා වැන්දේ ඔබ දෙපළගෙන් මහනවා අම්මතක නොවිච්ච දර්ශනීය චිත්‍රපටයක නිදහනේ ගාමිණේය මට පිහියෙන් අනිර්දේශනේ එතෙන් දී කි මොනවටත් නෙමෙයි පිහිය ගැල්ල මම මැරිලා වැටෙනවානේ ඊට පස්සේ ගාමිණේය මගේ ළඟ දන ගහගෙන මාව අරගෙන අඬනවා මම අපරාධේ මැරුවේ කියලා එයා දන ගැහුවේ මගේ මේ ඇඟිල්ල උඩ වාඩි නිකම් ඇඬිලාද මම මැරිලා දුම් මේ අර බරත් එක්ක ඇඟිලි දන ගාගෙන මගේ මේ පොඩි ඇඟිල්ල උඩ වැඩේ ඉවරනකොට මැරිලා ඉන්න ඕනේ කොහොමද ඇද්ද අයියෝ ඔබට ඔබගේ ජීවිත කාලේ මගේ ජීවිතේ මම අමතක නොවන දර්ශනයක් ඒ කියන්නේ වඩාත්ම ආස කරපු මට මං කියන්නේද අමාරු වැඩක් මං කියන්නේ සසර ශේන්ද්‍රා චිත්‍රපටියේ හෙලිකොප්ටර් එකේ එල්ලිලා යන්න තියෙනවා අපි මේ කොහෙද අර තැනක ෂූට් කරේ වෙලක මුතුරාජ වෙල මුතුරාජ එතෙන්දි ඔලිවර් රණසිංහ මහත්මයා පස්සේ කාලෙක ගොන හමුදාපති වුණා එතුමා තමයි හෙලිකොප්ටර් එකේ අරන් ගියේ ඉතින් මේක එල්ලිලා යනවා මං කව මේ යටින් යන විදිහේ ෂොට්ස් ටිකක් ගමු කියලා සුමිත දැන් ඉතින් මේකන මම පොඩි කැමරා ගත්ත උනා ෂූට් කර මේකෙන් මම ස්ටිල් ෂූට් ගන්න සුමිත කැමති උනෙත් නෑ නේද සුමිත ඔ සුමිත කැමති උන්නේ නෑ එල්ලිලා යනවට මොකද අර පටි මුකුත් දාලා නෑ පටි මුකුත් නොදා ඊට පස්සේ දැන් ටිකක් පටි මුකුත් නොදා ඔ පටි මුකුත් නොදා මේ මාත් දෙක අර උඩටම ගෙනිහිල්ලා මේ වෙලේ අත වැට මේව කරලා වැටුණා නම් මුතුරාජ වෙලා අදත් යට ඒ වෙලේ මම මේව කරලා මම දැන් සුමිත පල්ලයට ගන්න කියලා සුමිත අයට කිව්වා මට ඒක නම් අමතක වෙන්නේ නැහැ චිත්‍රපටියත් එක්ක ඇත්තට එහෙමනම් අපි සමු ගන්න බොහොම පිං මේ වැඩතරාන රාවර දනත් ගොන්ස මාත්‍යා මාල්නි ගොන්ස මාත්‍යා බොහොම සතුටුයි මම ඔබට සුභපතනවා මේ වැඩ කටයුත්ත සර්ව ප්‍රකාරව සාර්ථක වෙන්න කියලා රයිට් එහෙනම් බොහොම ස්තුතියි එහෙනම් අපිට දැන් යන්න අවසරයි බොහොම සොඳුරු බොහොම වාසනාවන්ත ගීතයක් ඇහෙනවා දැන් ඒකත් අහගෙන තමයි ඔබ දෙපළ මෙතනින් පිටවීමට තියෙන්නේ Thank you.
හිම කඳු යහනේ වලා සඳැල්ලේ සදා හරිත තුරු සෙවණැල්නලේ